අයිබෝවන් කියලා ඕගොල්ලෝ හැමෝම මගේ channel එකට අද සාදරයෙන් පිළිගන්නවා. අද ගෙවිලා තියෙන ඕගොල්ලන්ට ගොඩක්ම වැදගත් වෙන වීඩියෝ එකක්. කොහොමද ඔයාගේ ෆෝන් එකේ ඉමි නම්බර් එක බලන්නේ කියන එක තමයි අද කතා කරන්න යන්නේ. ඒ වගේම ඕගොල්ලෝ දන්න කෝඩ් එකකුත් මේ වෙනකොට ඇති. තරුවයි #0.6 කියන කෝඩ් එක. ඒ වගේම සමහර ෆෝන් වල මේ කෝඩ් එක ගැහුවට ඉමි නම්බර් එක පෙන්වන්නේ නැහැ. සමහර විශේෂම Apple ෆෝන් වල එහෙම. ඉතින් ඒ වගේ ෆෝන් එක කොහොමද ඉමි නම්බර් එක බලන්න කියන එක ගැනත් අද අපි කතා කරමු. ඒ වගේ ඉමි නම්බර් එක වැදගත් වෙන්නේ ඇයිද කියන එක ගැනත් අපි අද අනිවාර්යයෙන්ම කතා කරමු. එහෙනම් channel එක subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා notification bell එකත් තිබුණා දැන්ම අපිත් එක්ක එකතු වෙන්න. එතකොට ඉස්සෙල්ලා කිව්වා වගේ තරුවයි #0.6 ගහලා ගොඩක් ෆෝන් වල ඉමි නම්බර් එක බලන්න පුළුවන්. ඉමි කියන එකේ තේරුම තමයි International Mobile Station Equipment Identity කියන එක. ඔයාට මේ නම කියනකොටම තේරෙනවා ඇති මේ නම් අංකය ගොඩක්ම යුනික් එක කියන අනන්‍යයි කියන එක. ඇත්තටම මේ නම්බර් එක වෙන මොන ෆෝන් එකකවත් මේ ලෝකේ තියෙන වෙන මොන ෆෝන් එකකවත් අයිති වෙන්නේ නැහැ. ඔයාගේ ෆෝන් එකට විතරයි මේ නම්බර් එක අයිති වෙන්නේ. ඒ කියන්නේ හැම ෆෝන් එකකට මේ ඉමි නම්බර් එක වෙනස් වෙනවා. ඒ වගේ තමයි මේකේ තියෙන ලොකුම වැදගත්කම තමයි ඔයාගේ ෆෝන් එක කවුරු හොරෙන් ගත්තා හරි එහෙම නැත්නම් ෆෝන් එක නැති වුණොත් එහෙම පොලිසියට ගිහලා කම්ප්ලේන් කරොත් එහෙම ඉස්සෙල්ලම ඔයාගෙන් ඉල්ලන්නේ ඔයාගේ ෆෝන් එකේ ඉමි නම්බර් එක මොකද්ද කියලා. ඒ වගේම එහෙම ඉමි නම්බර් එක දැනගත්තොත් එහෙම අනිවාර්යයෙන්ම ඔයාගේ ෆෝන් එක ඒ කියන්නේ කොතනක තිබුණත් ඒක බ්ලොක් කරන්න පුළුවන් නෙට්වර්ක් වලින් ඇක්සස් කරන්න බැරි වෙන්න. ඒ වගේම ඉමි නම්බර් එක ඇසෝසියේටඩ් වෙන්නේ ඒ කියන්නේ ඒක අනුබද්ධ වෙන්නේ අපේ ෆෝන් එකට කොට ෆෝන් එකටම නෙමෙයි සිම් ස්ලොට් එකට. ඒකට හොඳම උදාහරණේ තමයි ඉමි නම්බර් එක බලනකොට ඔයාගේ ෆෝන් එකේ ඩුවල් සිම් එකක් නම් එහෙම නැත්නම් ට්‍රිපල් සිම් වගේ ෆෝන් එකක් නම් ඉමි නම්බර් 3ක් පෙන්වනවා. ඩුවල් සිම් ෆෝන් එකක් නම් ඉමි නම්බර් 2ක් පෙන්වනවා. ඒ වගේ තමයි ඉමි නම්බර් එකකටම තමයි අපි MEID CDN ICC ID කියලා තිබ්බොත් එහෙම ඒ නම් අයිති වෙන්නේ ඉමි නම්බර් එකකටම තමයි. ඔයාගේ ෆෝන් එක Apple ෆෝන් එකක් නම් මම අර කලින් කිව්ව විදිහට අර කෝඩ් එක ගහලා වාට ඉමි නම්බර් එක බලා ගන්න පුළුවන්. ඒ විදිහට හදිසි හරි පෙන්වන්නේ නැත්නම් settings වලට ගිහිල්ලා general වලට ගිහිල්ලා about වලට ගියාට පස්සේ වාට ඔයාගේ ඉමි නම්බර් එක. එහෙම නැත්නම් serial number number කියලා තියෙයි වාට එකකින් බලා ගන්න හැකියාව තියෙනවා. ඒ වගේම ඔයාගේ iPhone එක 4S එකක් හරි ඊට වඩා පැරණි ෆෝන් එකක් නම් අර කෝඩ් එක අනිවාර්යයෙන්ම වැඩ කරන්නේ නැහැ. ඒතර මම කලින් කිව්ව settings වලට ගිහිල්ලා Apple එකේ iPhone එකේ බලා ගන්න හම්බ වෙන්නේ නැහැ ඉමි නම්බර් එක. එතකොට ඔයාගේ මේ ඉමි නම්බර් එක බලා ගන්න හම්බ වෙන්නේ සිම් ට්‍රේ එකේ print කරලා තියෙන ඔයාගේ ඉමි නම්බර් එක මොකද්ද කියන එක. ඒ වගේම Android වල හදිසි හරි මම අර කලින් කිව්ව කෝඩ් එකෙන් පෙන්වන්න නැත්නම් settings වලට ගිහිල්ලා about ඉමි කියන එකෙන් ඉමි නම්බර් එක බලා ගන්න පුළුවන්. ඒ වගේම හදිසි හරි ඔයාගේ ෆෝන් එකේ ඩිස්ප්ලේ එක කැඩිලා නම් ඔයාලට මේ මොනවත් කරන්න හම්බ වෙන්නේ නැහැ. එහෙම නැත්නම් ඔයාගේ box එකේ බලා ගන්න පුළුවන්. හරි ඔයාගේ box එකක් නැත්නම් ඔයාට කරන්න තියෙන විකල්ප දෙය තමයි ඔයාගේ ෆෝන් එකේ බැටරිය ගලවන එක. බැටරිය ගැලුවට පස්සේ ඔයගොල්ලෝ දැකලා ඇති අනිවාර්යයෙන්ම ස්ටිකරයක් ගහලා ඒකේ සීරියල් නම්බර් එක සහ ඉමි නම්බර් එක දෙකම අපිට බලාගැනීමේ හැකියාව තියෙනවා. ඒ වගේ තමයි ඔයාගේ ඒක ඒ කියන්නේ නන් රිමූවල් බැටරිය ගලවන්න බැරි නම් ගොඩක් වෙලාවට බැටරිය ළඟ ගොඩක් වෙලාවට ඉමි නම්බර් එක ගහලා තියෙන ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන්. ඇත්තටම ඕගොල්ලෝ සමහරට දැකලා ඇති සීරියල් ඉමි නම්බර් කියලා. ඒ කියන්නේ ඇත්තටම සීරියල් නම්බර් එකයි ඉමි නම්බර් එකයි කියන්නේ එකක් නෙමෙයි දෙකක්. සීරියල් ඉමි නම්බර් කියලා තියෙනවා නම් ඔයාගේ එකට වෙනම ඉමි නම්බර් එකක් එකක් එන්නේ නැහැ. ඒ කියන්නේ සීරියල් නම්බර් එකම තමයි ඉමි නම්බර් එක වෙන්නේ. ඇත්තට මේ සීරියල් නම්බර් එක සමහර විට ඒ කියන්නේ මැනුෆැක්චරින් කරන කම්පැනි එකට තමයි අනුබද්ධිත. ඒ කියන්නේ ඒකට ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක් නැහැ. සමහරට ඔයාගේ සීරියල් නම්බර් එක තවත් ෆෝන් එකකට අයිති සීරියල් නම්බරයක් වෙන්න පුළුවන්. හැබැයි ඉමි නම්බර් එක එහෙම නෙමෙයි. ඉමි නම්බර් එකට තියෙන ස්ටෑන්ඩඩ් ෆෝමැට් එකක්. ඒ වගේ මේක යුනික් නම්බර් එකක්. ඒක තමයි සීරියල් නම්බර් එකේ ඉමි නම්බර් එකේ වෙනස. හැබැයි සමහර ඒවා තියෙනවා සීරියල් ඉමි නම්බර් එකම ඔයාගේ සීරියල් නම්බර් එකයි ඉමි නම්බර් එකයි දෙකම එකක් තමයි වෙන්නේ. ඉතින් මං හිතනවා ඔයා මේ වීඩියෝ එකෙන් මොනවා හරි ඉගෙන ගන්න ඇති කියලා. විශේෂයෙන්ම ඉමි නම්බර් එකේ වැදගත්කම සහ ඉමි නම්බර් එක බලන්න බැරි ෆෝන් එකක් නම් බලන්න කොහොමද කෙනෙක් ඉගෙන ගන්න ඇති කියලා මං හිතනවා. ඒ වගේම ඔයාලට තව මොනවා හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යයෙන්ම කමෙන්ට් කරන්න. ඕගොල්ලෝගේ අදහසුත් පල්ලයි කමෙන්ට් කරන්න. Subscribe කරලා නැත්නම් දැම්ම Subscribe කරලා අනිවාර්යයෙන්ම අපිත් එක්ක එකතු වෙන්න. ඕගොල්ලන්ට සුබ දවසක්.